You are watching YouTube channel Prabhashwara. අපි දැන් බලමු කොහොමද මෙවැනි විශාල බඳුනකට වගා මාධ්‍ය පුරවගන්නේ කියන කාරණේ. අපි දැන් බලමු මෙවැනි හදාගත්ත පැලයක් කොහොමද මේ බඳුනක අපි ස්ථාපිත කරන්න කියලා. ඒ සඳහා මාර කලින් කිව්වා වගේ අපිට අවශ්‍යයි මේ වගේ සාමාන්‍යයෙන් මේ වගේ ලොකු මල් පෝච්චයක් අපිට ගන්න පුළුවන්. මාර කලින් කිව්වා වගේ හලාගත් මතු පිටපස් කොටස් එකක්, එවන් ගංගා වැලි කොටස් එකක් සහ කොම්පොස් කොටස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සරලව කතා කරනවා නම් එහෙම සාමාන්‍යයෙන් අපිට මතු පිටපස් කොටස් එකක් සහ කොම්පොස් කොටස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් නාගරික ප්‍රදේශයක හුඟක් වෙලාවට පස් සොයා ගැනීම අපහසු වෙන නිසා අපිට පස් වෙනුවට අපිට ගංගා වැලි ගන්න පුළුවන්. එවැනි අවස්ථාවක ගංගා වැලි කොටස් එකක්, කොම්පොස් කොටස් එකක් සහ අවශ්‍ය නම් කොහොබත් කාලක අපිට දාන්න පුළුවන්. නමුත් දැන් අපිට පෙන්වන්න යන්නේ මේ අවස්ථාවේ මතු පිටපස් කොටස් එකක්, වැලි කොටස් එකක් සහ කොම්පොස් කොටස් එකක් දාලා කොහොමද මේ වගා මිශ්‍රණය හදාගන්නේ කියන කාරණේ. පසු මේ මල් පෝච්චය තියෙනවා. මේ මල් පෝච්චය අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ මල් පෝච්චය ගතට පස්සේ ඉස්සෙල්ලා මේ ජලවාන සිදුරු ටික හොඳින් පාද ගන්න ඕනේ. ඔබට පේනවා සාමාන්‍ය මේ පතුලේ තියෙනවා ජලවාන සිදුරු. ඒවා හුඟක් වෙලාවට වැහිලා තමයි තියෙන්නේ කියනකොට අපිට පුළුවන් මේ ජලවාන සිදුරු හොඳට පාද ගන්න පුළුවන් වතුර බහැලා යන්න. ඉන්පසු මේකට අපි පතුලටම දානවා මෙවැනි කුඩා උළු කැට නැත්තම් ගරුල් කැපිලි තට්ටුවක් දානවා. මේ තට්ටුවක් දානවා. සාමාන්‍යයෙන් අඟලක් විතර ඝනකමකට දාන්න පුළුවන්. දාලා ඊට උඩින් අපි දානවා මේ වගේ දිරාගිය වියලි කොළවර තට්ටුවක් දානවා. දාලා මේ පොඩ්ඩක් අතින් තද කරනවා. තද කරලා අපිට පුළුවන් මේ වගා මිශ්‍රණය මේකට පුරව ගන්න පුළුවන්. ඔබට පේනවා එවැනි පුරවගත්ත මේ බඳුන තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ බඳුන පුරව ගන්නකොට මතක තියාගන්න ඕන කාරණයක් තමයි කිසි වෙලාවක මේ කටමැට්ටුවට පුරව ගන්න එපා. මෙතන මේ ධාරියක් තියෙනවා. ඒ ධාරිය මායිම හැම වෙලේම පුරව ගන්න උත්සාහ කරන්න. ඉන්පසු අපිට පුළුවන් මේක ජල සම්පාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජල සම්පාදනය කරන්න නැතුව ඉස්සලා මේ පැලිය අපි බලමු කොහොමද දාන්නේ කියලා. දැන් මේ මං ඉඳන් දැන්නේ බෙල්පැව් පැලයක්. මේ පැලේ මෙහෙම සාමාන්‍යයෙන් අනිත් පැත්ත මේ හරවලා මේ අනිත් පැත්ත හරවන්න. හරලා ඊට පස්සේ අපිට පුළුවන් මේක මේකේ තැම්පත් කරන්න පුළුවන්. හැම වෙලේම පෝච්චේ මැද තැම්පත් කරන්න. ඒවතු කරුණක් තමයි මේ පැලේ ගැලවීමේදී විශේෂයෙන්ම පැලේ තියෙන කිරිමුල් වලට හායි නොවන ලෙස. ඔබට පේනවා කිරිමුල් මෙතන ඉතා කුඩා කිරිමුල් මෙතන තියෙනවා පේන්න තියෙනවා. ඒ කිරිමුල් වලට හායි නොවන ලෙස තමයි පැලේ ගලව ගන්න ඕනේ. අනික තමයි මේ පැලේ ඉඳවීමේදී තමන් බඳුන් මිශ්‍රණයේ තියෙන පස් මට්ටමට වඩා යට කරන්න යන්න එපා. මේ කඳ ඔන්ටරි යට කරන්න යන්න එපා. මේ තියෙන මට්ටමට තමයි හුඟක් වෙලාවට අපි පැල කරන්නේ. ඔව්. ඉන්පසු අපිට පුළුවන් පැලේ මෙසේ තැම්පත් කරලා පස්සේ මෙවැනි අත්තක් කඩලි වෙලලා අපිට මේක හිවන කරන කරන්න. හැබැයි මේ මම මේ මෙතන ගත්තේ ගිනිසිරි අතු කැබැල්ලක්. වඩා හොඳයි ගිනිසිරි අතු කැබැල්ලක් ගන්න වඩා වෙනත් අතු කැබැල්ලක් ගන්න පුළුවන් නම්. මොකද ගිනිසිරි අතු උඟක් වෙලාවට දවසක් විතර ගියාට පස්සේ කොළ සේරම හැලෙන්න පටන් ගන්නවා. මේක හොඳ පොහොරක්. එහෙම නැතුව සාමාන්‍ය අපිට හොයා ගන්න පුළුවන් නම් වෙන විශේෂම කිතුල් වගේ දළු එහෙම නැත්තම් කොළ එහෙම නැත්තම් මයියෝ කවයි කොළ හිවන කරන්න අපිට ගන්න පුළුවන්. කෙසේ වෙතත් අර පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ දවසක් විතර ගියාට පස්සේ කොළ හැලෙන්නේ නැති ශාක කොටස් ගන්න. ඊන්පසු මෙහෙම අපි සාමාන්‍යයෙන් දවස් 10ක් 12ක් තියන්න ඕනේ. ඊට පස්සේ ඉබේම මෙම ශාක වල පත්‍ර හැලුණාට පස්සේ පැලේ පරිසරයට හුරු වෙනවා. මොකද මේ මෙහෙම කරන්නේ අපි හුඟක් වෙලාවට මේ පැලේ පරිසරයට හුරු කරලා නැහැ. විශේෂයෙන්ම හිරුවෙලට හුරු කරලා නැති නිසා හිරුවෙලට ක්‍රමානුකූලව හුරු කිරීමේ අරමුණින් තමයි අපි මේ දේ කරන්නේ. ඔව් අපි දැක්ක දැන් කලින් ගත්ත මල් පෝච්චි අපි සාමාන්‍යයෙන් උඩම ස්ථානෙට නැත්නම් මෙවැනි කට්ටෙම මේ කට්ටේ තියෙන ස්ථානෙට අපි පස් පුරව ගත්තා. හැබැයි විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනි කාරණයක් තමයි කැරට්. එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ රාබු වගා කිරීමේදී මෙවැනි පැල තමයි මෙහෙම සාමාන්‍ය අපි කැරට් සහ රාබු තවන් දාන්නේ නැහැ. මොකද හුඟක් වෙලාවට තවන්ින් පැල ගලනකොට ඒවල මුල් වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි තවන් දානෝ නම් එහෙම මෙම් හදාගත්ත පැල මෙවැනි පෝච්චි එක සිටුවීමට කලින් අපිට පුළුවන් මේ පැල ප්‍රවේශමෙන් ගලවලා ඉවරලා මේ ප්‍රවේශමෙන් ගලවලා ඉවරලා වතුර එක්කර දාන්න පුළුවන්. වතුර තියෙන බාජින දාලා ඉවරලා පොඩ්ඩක් මෙහෙම හොල්ලව හෙල්ලුවර පස්සේ
පස්ටික් අයින් වෙනවා ඊට පස්සේ ප්‍රවේශයෙන් අපිට පුළුවන් ඒ පැල තැම්පත් කරන්න පුළුවන් මෙවැනි මල් මල් බල්දි මල් පෝචි වල මල් පෝචි වල එතකොට පස් පිරවීමේදී මත තියාගන්න ඕන කාරණයක් තමයි විශේෂයෙන්ම රාබු වල සහ ඒවා නෝකෝල් වගේ දේවල් පස් පුරනකොට උඩ මට්ටම වල පුරවන්න යන්න එපා මේකෙන් 4න් 3ක් වගේ ප්‍රමාණයක් පුරවන්න මෙන්න මේ වගේ ප්‍රමාණයක් පුරවන්න පුර ලෙවල්ලා අපිට පැල තැම්පත් කරන්න පුළුවන් ඊට පස්සේ පැල හැදීගෙන ඉද්දී අපිට මේකට පස්ලම් කරන්න ඕනේ අමතර පස් මේකට දාන්න ඕනේ එහෙම නොනොත් එන්නේ මේක දිග නූල් කෑලි විදිහට තමයි හොක් කරලා පැලේ හැදෙන්නේ ඉතා කුඩා අලයක් වෙන්නේ කොළ ප්‍රමාණය වැඩි වෙනවා ඒ නිසා අනිවාර්යයෙන් මත තියාගත කරුණක් තමයි රාබු වගේ දේවල් ඒ වගේම නෝකොල් වගේ දේවල් අපි ඉඳවීමේදී සම්පූර්ණ පස් පුරවන්න නැතුව 4න් 3ක් පමණ පස් ප්‍රමාණය පුරවලි වෙලා පැලේ හැදීගෙන ඉද්දී අපිට මේ පැලේට පස්ලම් කරන්න පුළුවන් මෙසේ හදාගත් සාමාන්‍යයෙන් කරල් හැදෙන එළවලු වර්ග තියෙනවා දැන් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් බටු මිරිස් තක්කාලි වගේ දේවල් කරල් හැදෙන එළවලු වර්ග නැත්නම් කරවිල වැඩිකුරු පතෝල් වගේ දේවල් එවැනි භෝග සාමාන්‍ය ගෙවත්තේ ස්ථාපිත කරනකොට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනි අඩුම තරමේ දිනකට පැය 6ක්වත් ඒකාකාර ආලෝකයක් වැටෙන ස්ථානයක පැල ස්ථාපනය කරන්න. ඒක අනිවාර්යයෙන් මතක තියාගත්තු කරුණක් වෙන මතක තියාගත්තු කරුණක් වෙනවා. පලා වර්ග සඳහා එච්චරම ආලෝකයේ අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි මෙවැනි කරල් හැදෙන එළවලු වර්ග සඳහා පැය 6ක්වත් ඒකාකාර ආලෝකයක් තියෙන්න ඕනේ. දැන් මේ ගෙවත්ත ගත්තොත් සාමාන්‍යයෙන් මේ වෙලාවේ හොඳ ආලෝකයක් මේ ගෙවත්තට ලැබෙනවා. ඒතකොට තමයි හුඟක් වෙලාවට මල් පිපෙන්නේ සහ පලදාව වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි තවත් කාරණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බණ්ඩක් වගේ පැල. එහෙම නැත්නම් තක්කලි වගේ පැල. මෙවැනි පෝච් එක ඉඳීමෙන් පසු නැත්නම් බෙල් පෙපර් වගේ පැල. ඉඳීමෙන් පසු අපිට පුළුවන් මේවායේ ආධාරක කෝටුවක් පැලට ආසන්නව මෙහෙම තියලා පැලේ මේකට ගැට ගන්න පුළුවන්. අපිට පේන සාමාන්‍යයෙන් මේ මෙතන මාළු මිරිස් පැලේ එවැනි ආධාරක කෝටුවක් තියෙනවා. තියලා ගැට ගැහුවට පස්සේ මොකද වෙන්නේ? පැලේ සුජුවම ඉහළට ගමන් කරනවා. පැලේ එහෙම හැරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තක්කලි පැලයක් ඉඳුවර පස්සේ මොකද කියලා තක්කලි පැල අඩි 3ක් විතර උසට හැලෙනවා. හැදෙනවා. ඒ නිසා පුළුවන් තරම් අඩි 4ක පමණ උස ආධාරක කෝටුවක් මේක ඉඳන්න පුළුවන් නම් අපිට වඩා පහසුවක් වෙනවා බණ්ඩක්ක සඳහා හැබැයි මූලික අවස්ථාවේ මෙමින් ඉඳුවාට පැලේ හැදීගෙන හැදුනට පස්සේ අවශ්‍ය වන්නේ කෝටුව අපිට අයින් කරන්න පුළුවන් මුල් අවස්ථාවේ තමයි බණ්ඩක් වලට මෙහෙම ආධාර කෝටුවක් ඉඳන්න වෙන්නේ ඊන්පසු අපි දැන් බලමු සාමාන්‍ය කොහොමද මේ පැලයක් අස්සන්න ගන්නකම් කොහොමද නරත්තු කරන්න කියන එක දැන් මේකට අපි හොඳ කොම්පෝස්ට් පොහොර දාලා තියෙන්නේ මුලින් මොකද අපි සාමාන්‍ය ගෙවත්තේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනි රසායනික පොහොර වලින් තොරව 100%ක්ම කාබනික පොහොර යොදලි වෙලා ගෙවත්ත බගා කරන්න ඒ සඳහා බිල්ද පොල ඉතා පාසියෙන් මිලදී ගන්න පුළුවන් නිමකල නැත්තම් සාදාගත් කොම්පෝස්ට් පොහොර එමෙ කොම්පෝස්ට් පොහොර මිලදී ගැනීමේදී ඔබ ඉතා සැලකිලිමත් වෙත කරුණක් තමයි පුළුවන් තරම් මිලදී ගැනීමේදී පිළිගත් ආයතනකින් මිලදී ගන්න. මොකද මේ විශේෂයෙන්ම කොම්පෝස්ට් පොහොර කිව්වම අපි හුඟක් වෙලාවට හිතනවා පස් තියෙන කියලා කොම්පෝස්ට් පොහොර වල. කොම්පෝස්ට් පොහොර වලින් පස් තියෙන විදිහක් නැහැ. කොම්පෝස්ට් පොහොර තියෙන්නේ දිරාගිය ශාක සහ සත්වාමද ද්‍රව්‍ය පමණයි. ශාක සහ සත්වාමද ද්‍රව්‍ය පමණයි. අමුද්‍රව්‍ය පමණයි විශේෂයෙන්ම මෙවැනි කොළ වර්ග මේ හොඳ පොහොරක් මේ සාමාන්‍ය ගිනි සීරා කියලා කියන හොඳ පොහොරක් නයිට්‍රජන් බහුල මෙවැනි කොළ වර්ග ඒ වගේම භෝග අවශේෂ තියෙන්න පුළුවන් ඒ වගේම වල සූර්යකාන්ත කොළ ඒ වගේ එහෙම නැත්නම් සාමාන්‍ය ඉපිලිපිලි කොළ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් සහ සත්ත අමුද්‍රව්‍ය ගොම වගේ දේවල් නැත්නම් ඉලු පොහොර කුකුල් පොහොර වගේ දේවල් සමානව මිශ්‍ර කරපු පොහොර තමයි කොම්පෝස්ට් පොහොර කියලා කියන්නේ එවැනි පිළිගත් ආයතනයකින් තමයි කොම්පෝස්ට් පොහොර මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉදිරියේදී ඔබට නිරීක්ෂණය වෙයි මේ මෙම ගෙවත්තේ හුඟක් වෙලාවට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා කොම්පෝස්ට් පොහොර එකකයක් තියෙනවා. ඒතර මූලික අවස්ථාව අපි මේකට කොම්පෝස්ට් පොහොර එකතු කරලා තියෙන්නේ. ඉන්පසු ශාකයේ වර්ධනයත් එක්කම ශාකයේ වර්ධනය වීම සඳහා අවශ්‍ය පෝෂක ගස ලබා දිය යුතුයි. ඒ සඳහා අපිට මේ කොම්පෝස්ට් පොහොර මේකට විටින් විට අපිට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් විලඳ පොලේ තියෙන මෙන්න මෙවැනි කාබනික දියර පොහොර වර්ග තියෙන මිලදී ගන්න. මේනි කාබනික දියර පොර වර්ග අපිට මේ පැල වලට සාමාන්‍යයෙන් දියර ස්නේකින් ඉහින්න පුළුවන් කොළ වලට පත්‍ර වලට එහෙම නැත්නම් මේ මුලට ආසන්නව අපිට තෙමන්න කරන්න පුළුවන් තෙමීමක් කරන්න පුළුවන් කොළ වලට මෙහෙම දියර ඉසිනවා නම් එහෙම අපිට සතියේ සැරයක් කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙම තෙත් කරනවා නම් එහෙම වටේට සාමාන්‍ය සති දෙකකට සැරයක් කරන්න පුළුවන් ඉන්පසු මේ තියෙන්නේ මේ නිරීක්ෂණය වෙන්නේ ඔබට එවැනි සාමාන්‍ය මල් පිපීමට කලින් හදාගත්ත මේ පැලයක් මේ තියෙන්නේ දැන් මේකේ ඔබට පේනවා දැන් සාමාන්‍ය මූලික අවස්ථාවේ මල් පිපිගෙන එනවා. ඒතර මේ අවස්ථාවේ තමයි පුළුවන් තරම් හොඳට අපි ශාකයට සලකන්න ඕනි. වැඩි අස්තනක් ලබා ගන්න විශේෂයෙන්ම පොටෑසියම් වැඩි පෝෂක මේ අවස්ථාව අපි ලබා දිය යුතු වෙනවා. ඒ සඳහා ඉතා පාසියෙන් අපිට ගන්න පුළුවන්. ඔව්. ඒතර මේ මල් පිපෙන අවස්ථාවේ විශේෂයෙන්ම අපි පොටෑසියම් වැඩි පෝෂක සාමාන්‍ය ගසර දෙන්න ඕනි. ඒ සඳහා නිවසේ ඉතා පාසියෙන් අපිට හදා ගන්න පුළුවන්. හුඟක් කියලා අපි කෙසල් ගේනවා ගෙදරට පරිභෝජන කිරීම සඳහා. මේ තියෙන එවැනි කෙසල් පොතු. මේ කෙසල් පොතු සාමාන්‍ය මද පාමුලේ වේල් ලිවර්ලා අපිට මේ ගස් වටේ දාන්න පුළුවන්. මෙහෙම ගස් වටේ දාන්න පුළුවන්. ගස් වලේ දාලි වෙලලා මේක වතුර ටිකක් දාලා හොඳට ගසට මුල්ලු කරන්න
කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ගසර පොහොර යෙදීමට කලින් අනිවාර්යයෙන් වතුර දාලා ඉන්න ඕනේ. වතුර දාලා තමයි ගසර පොහොර දාන්නේ. එතකොට මෙතන අපි කෙසෙල් පොතු මෙහෙම දාන්න පුළුවන්. දාලා මොන පතර කලවම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මෙතන පෙන්වන්නේ ඒ වගේ කෙසෙල් පොතු දාලා මේ සාමාන්‍ය හදාගත්ත ද්‍රාවණයක් මේ තියෙන්නේ වතුරට. සාමාන්‍ය මෙවැනි ද්‍රාවණයක් අපි සතියක් විතර පල් කරලා ඉවරලා අපිට පෙරලි ඉවරලා අපිට මේ මුලට ආසන්නව තෙමන්න පුළුවන්. එහෙම නැත්නම් පත්‍රවලට අපි ස්පේ මේ පත්‍රවලට අපිට ඉසින්න පුළුවන්. මෙවැනි ශාකසාර ඉසීමේදී ඔබ මතක තියාගත යුතු කරුණක් තමයි හුඟක් වෙලාවට ඉසින්න ඕනේ හවස් කාලේ. හවස 4 න් පස්සෙ තමයි ඉසින්න ඕනේ. කිසිම වෙලාවක උදේ කාලේ පාවිච්චි කරන්න යන්න එපා. ඉන්පසු මේ ඔබට පේනවා දැන් එවැනි වගාවක් මේ මෙතන පේන්නේ මේ මාළු මිරිස් වගාවක්. ඔබට පේනවා සාර්ථක විදිහට මේකේ අසන්න තියෙනවා. ඉතින් මෙවැනි පැල පහක් තියාගත්තා නම් නිවසකට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට අවශ්‍ය මාළු මිරිස් ටික තමන් ගෙවත්ත තුළදීම නිෂ්පාදනය කර ගන්න පුළුවන්. එතකොට අතිරික්තයක ඕන අපිට විකුණ ගන්න පුළුවන්. දැන් මෙවැනි මාළු මිරිස් පැල 10ක් තිබ්බා කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් හොඳ ආදායමක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේ හැම වෙලේම ඔබ උත්සාහ කරන්න ඔබ ගෙවත්තේ වගා කරනකොට විවිධ භෝග කාණ්ඩවල භෝග වර්ග විශේෂයෙන්ම බටු පැල පහක් පමණ මිරිස් පැල පහක් පමණ එහෙම නැත්නම් බණ්ඩක පැල පහක් පමණ ඊට පස්සේ හීම් මිරිස් නැත්නම් අපි කියනවා මාළු මේ අමු මිරිස් පැල පහක් පමණ ඒ වගේම ගෝවා පැල ඒ වගේම මල් ගෝවා තියෙනවා ඊට පස්සේ චීන ගෝවා තියෙනවා ඒ වගේම රතුළු උණු මෑ වර්ග ඒ වගේම කරවිල වර්ග ඒ වගේ අපිට මේ විවිධ භෝග වර්ග පුළුවන් තරම් ගෙවතර ආදේශ කරන්න උත්සාහ කරන්න. එතකොට අපි ආහාර පරිභෝජනයේදී විවිධ විවිධත්වයක් ඇති වෙනවා.